සතිය උණුසුම් කළ සයිබරේ ඇසි දිසි පුවත් වියමන කැම්පස් රේඩියෝ ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම තක්ෂිලා පතිරණ ප්‍රවෘත්ති සංස්කරණය සුමාලි තන්ත්‍රිගේ ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල ශ්‍රී ලංකාවේ පළමු මන්කි පොක්ස් ආසාදිත රෝගියා හඳුනා ගැනීම කොළඹ දිස්ත්‍රික්කයේ ලාදරු රෝගීන්ගේ ඉහළ යෑමක් මත්පැන් පරිභෝජන ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් කාන්ට ප්‍රහාරයක් 2020 ලෝක කුසලාන දෙවන කාණ්ඩයේ පැවති තරඟයෙන් පකිස්තානයට ලකුණු 33ක ජයක් ශ්‍රී ලංකාව තුලින් පළමු වරට මන්කි පොක්ස් හෙවත් වඳුරු උණ රෝගියෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙනවා ඔහු නොවැම්බර් 1 වෙනිදා ඩුබායි සිට මෙරටට පැමිණි වයස අවුරුදු 20ක් වන ශ්‍රී ලාංකික තරුණයෙකු බවයි සඳහන් වන්නේ සමාජ රෝගීකු යැයි සිතා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ සිදු කළ පරීක්ෂා කිරීමවලදී ඔහුට වඳුරු උණු රෝගය වැළඳී ඇති බව තහවුරු වුණු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා මෙම පුද්ගලයා මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පසුගිය මාස 3 ඇතුළත බස්නාහිර පළාතෙන් ලාදරු රෝගීන් 364 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා කොළඹ දිස්ත්‍රික්කෙන් 168ක් ගම්පහ දිස්ත්‍රික්කෙන් 114ක් සහ කළුතර දිස්ත්‍රික්කෙන් රෝගීන් 82ක්ම ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදරු මර්ධන ව්‍යාපාරය සඳහන් කළා මෙරට ලාදරු රෝගීන් හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදරු මර්ධන ව්‍යාපාරය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර කියා සිටියේ ඉදිරි මාස 6 තුළ 2017 වසරේදී ලාදරු රෝගය ආසාදනය වූවන්ගේ ඥාතීන් පරීක්ෂා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා සිදු කිරීමටද නියමිතයි මත්පැන් පරිභෝජන ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දෙනවා ලෝකයේ මත්පැන් පරිභෝජනයට අදාළ ශ්‍රේණිගත කිරීමවලට අනුව ශ්‍රී ලංකාව 79 වන ස්ථානය දක්වා පහළට ගොස් ඇති බවයි පැවසෙන්නේ ආර්ථික පීඩනයේ හැමුවේ රටේ මත්පැන් පරිභෝජනය ශුග්‍ර ලෙස පහළ යාම මීට හේතුව වී ඇති අතර මත්පැන් නිෂ්පාදකයන්ගේ අලවිය 40%ක් දක්වා අඩු වී ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා උතුර වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ උතුර උතුර මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බව සඳහන් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. දැන් විදේශීය පුවත්. උතුරු කොරියාවෙන් න්‍යෂ්ටිකවි ප්‍රහාරයක් අත්හදා බලතැයි සැකමතුව ඇති බව දකුණු කොරියානු බලධාරීන් පවසනවා. උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බවට වාර්තා පළවීමත් සමග ඔවුන් එසේ පවසා ඇති බව සඳහන්. එය උතුරු කොරියාව මෙම වසර තුලදී අත්හදා බැලූ හත්වන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. දැන් විදේශීය පුවත්. උතුරු කොරියාවෙන් න්‍යෂ්ටිකවි ප්‍රහාරයක් අත්හදා බලතැයි සැකමතුව ඇති බව දකුණු කොරියානු බලධාරීන් පවසනවා. උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බවට වාර්තා පළවීමත් සමග ඔවුන් එසේ පවසා ඇති බව සඳහන්. එය උතුරු කොරියාව මෙම වසර තුලදී අත්හදා බැලූ හත්වන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නැගෙනහිර ලාහෝර් නගරයේ විරෝධතා පාගමනක් අතරතුර වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන් ඔහුගේ පාදයකට තුවාල සිදු වී ඇති බව සඳහන්. තුවාල ලැබූ හිටපු අගමැතිවරයා ලාහෝර්හි රෝහල් රැගෙන ගොස් ඇති අතර ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා. දැන් ක්‍රීඩා පුවත්. 2020 ක්‍රිකට් ලෝක කුසලානයේ දෙවන කාණ්ඩයේ ඊයේ පැවති තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයපත් කළ පකිස්තාන කණ්ඩායම ලකුණු 33ක ජයක් වාර්තා කළා.
මුලින්ම පන්දුවට පහර දුන් පකිස්තානය නියමිත පන්දු වාර 20 අවසානයේ කඩු 9ක් තවී ලකුණු 185ක් රැස් කළා. කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටින විට තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ අනුව ඔවුන්ට පන්දු වාර 14ක් තුල ලකුණු 142ක ඉලක්කයක් හිමි වුණා. එහෙත් ඔවුන්ට කඩු 9ක් තවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 108ක් පමණයි. මේ අනුව පකිස්තානය දෙවන කාණ්ඩයේ ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි අතර දකුණු අප්‍රිකාව තවදුරටත් එහි දෙවන ස්ථානයේ පසු වෙනවා. ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණගෙන සිටින්නේ ඉන්දියාවයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලිත් සිරස්තල. ශ්‍රී ලංකාවේ පළමු වංකි ෆොක්ස් ආසාදිතයා හමුදා ගනිමු. කොළඹ දිස්ත්‍රික්කයේ නාතුරු රෝගීන්ගේ ඉහළ යෑමක්. මත්පැන් පරිභෝජන ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට. පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ප්‍රහාරයක්. විසවිස ලෝක කුසලානයේ දෙවන කාණ්ඩයේ ප්‍රවෘත්තරකින් පකිස්තානයට ලකුණු 33ක ජයක්. කැම්පස් රේඩියෝ ප්‍රවෘත්ති මින් නිමාවටපත් වෙනවා. නැවතත් හමුවීම එළඹෙන බදාදා සවස 6:00.